අයිබෝවන් වනක්කම් අස්සලාමු අලයිකුම් සුබ උදෑසනක්. මේ ඔබ දකින්නේ කොළඹ කොටුව බස් නැවතුම් පොළ පාළුවට ගිහින් තිබෙන ආකාරය. මේ වන විටත් මෙහි සේවයේ යෙදෙන අය පිරිස, ඒ වගේම කම්කරුවන් සහ වෙනත් අය අරෙන්නට කිසිවෙකුත් මේ වන විට රැඳී සිටින්නේ නැහැ. මේ ජනයා ගැවසෙන ස්ථානයක්, වෙනදට බස් රථ බොහොමයකින් පිරි ඉතිරි මේ බස් නැවතුම අද පාළුවට ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි එහා පැත්තේ පැස්ටියන් මාවතට ගියත් මේ තත්ත්වෙම තමයි දකින්න තියෙන්නේ. බස් නැවතුම අසල කිසිවෙකුත් මේ ආකාරයට නොපෙනෙනවා අද දවසේ රැඳිලා ඉන්න ආකාරය. ඉතින් වේදිකාංක දෙක සාමාන්‍යයෙන් දන්න කියන බස් රථ ගාල් කරන තැනක්. ඒ වගේම අද දවසේ අපි නුවරට යන්න ගියත්, කුරුණෑගලට යන්න ගියත්, මෙහා පැත්තෙන් අනුරාධපුර කළුතරට යන්න ගියත් මේ වන විට සූදානමක් නැහැ. ඉතින් මේ තමයි තියෙන තත්ත්වේ. ඉතින් මේ වන විට රැඳී සිටින්නේ මෙහි සේවකයන් විතරයි, වෙනත් කිසිවෙකුත් රැඳී සිටින්නේ නැහැ බස් නැවතුමේ. සම්පූර්ණයෙන්ම ජන ශූන්‍ය කලාපයක් බවට පත්ලා තිනවා. ආරක්ෂක අංශ සූදානමින් ඉන්නවා, සිය රාජකාරී ඉටු කරමින් ඉන්නවා. මේ වන විටත් ඒගොල්ලෝ සීරුවෙන් ඉන්නවා. වෙනත් පිටින් කවුරුවක්වත් එනවා නම් මේ ස්ථානයට ඔවුන් විමසනවා කුමන හේතුවක් නිසාවෙන්ද මෙහිට පැමිණෙන්නේ කියලා. ඉතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය අද මේ වන විටත් බස් නැවතුමේ ආරක්ෂාව සපයමින් ඉන්න ආකාරය තමයි පේන්නේ. ඉතින් මේ තමයි අද දවසේ ඔබට කොළඹ නගරේ තත්ත්වේ. පාළුවට ගොස් තිබෙන මේ බස් නැවතුම් පොළ සහ සම්පූර්ණ කොළඹ නගරේම දර්ශන තමයි අපි ඔබට ගෙනෙන්නේ. දකින්නට තියෙන්නේ අද වෙනදාට බස්වල ഘോഷාකාරී හඬ, ඒ වගේම වෙනත් වෙලාවට ජනතාවගේ හඬ. නමුත් අද නම් ඇහෙන්නට ලැබෙන්නේ කාක්කන්ගේ හඬ විතරයි, වෙනත් කිසිවක් නැහැ ඇහෙන්නට. ඉතින් මේ වෙලාවේදී ඔන්න තත්ත්වේ බවතක් කර සිටියා බස්ටියන් මාදරේ පොඩ්ඩක් යහපතේ ගුණසිංහපුරයට යන්න පුළුවන්, ටිකක් දුරයි, යන්න විදියක් නැහැ, ඇවිදගෙන ගියොත් කොට වෙලාවක් යනවා. ඉතින් අපි තවත් තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ තව කොළඹ නගරයේ ආශ්‍රිත වෙඳගෙන අපි මේ මොහොතේදී සමුගන්නවා චතුර අල්විස්. අද දරන වෙනුවෙන් මේ සමුගන්නේ කොළඹ පිටකොටුව ප්‍රධාන බස් නැවතුමේ සිට. ආයි පොඩ්ඩක් තොරතුරු කීපයක් දීලා ගියොත් හොඳයි කියලා හිතුණා. කොටුව දුම්රිය ස්ථානය අසල දර්ශන තමයි ඔබ මේ දකින්නේ මේ වන විට. ඉතින් දුම්රිය ස්ථානය අසලට ආවත් කවුරුත් පේන්න නැහැ. කෙනෙක් ඉන්නවා, කොමන හේතුවක් උඩ ඉන්නද කියලා හිතාගන්න බෑ. හැබැයි අනෙක් සියලු දෙනාම පේන්න නැහැ. අද දුම්රිය ස්ථානයත් එක්ක මහමාර්ගයේම මේ වන විට පාළුවට ගිහිල්ලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ වෙනදට පිකටින් කරන, මහා උද්ඝෝෂණ තියෙන, ඔබ වැඩ කරන්න එන ජනයාගෙන් පිරි ඉතිරි යන, එක දිගට ශබ්ද දූෂණය තියෙන, එක දිගට කෑකෝ ගහන, එක දිගට සද්දෙම විතරයි කැල්ල සීයයි 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 කිය කිය විකුණන සමහර ලාවට ඒ මාර්ගය තමයි දකින්නේ. හැබැයි ඉතින් කිසිවෙකුත් නැහැ අද මේ අදිරි නීතිය පැනවීමත් එක්ක. මුළු මාර්ගයම හිස්සලා තිනවා. පළමු හරස් වීදිය, දෙවන හරස් වීදිය, මල්වත්ත පාර, තර්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එක, මේ ඔක්කොම පාළුවෙන් පාළුවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හැබැයි අපේ වැඩ කරන අය අද දවසෙත් වැඩ කරනවා, සේවයේ දෙනවා පේනවා. ඒ අයට නිවාඩුවක් නැහැ වගේ. නිවාඩු නැහැ නේද? වැඩනේ. ඈ ඇයි කොහෙද යන්නේ? අප්පා කොහෙන්දලා දාවේ? මාර වැඩ. මේ කතා කරලා බලන්න පොලිසියත් එක්ක. කොහෙද යන්නේ වාද්දුවේ? පොතු පිටියට. ඉතින් හිර වුණා නේ කියන්නේ. ඇත්ත. මොකද? අපි කැම එකක් දෙන්න. නෑ අපි රැහැත්ති කරලා දෙන්න. මේ ඔන්න ඔහමයි තාත්තේ. කොහොමද? ඔයත් ඉන්නේ යන්නද? මොකද? අනේ මෙයත් යන්න දෙන්නේ? මෙයා ඔය තුන් දෙනාමද? අනේ. ඒකනේ වැඩේනේ.
ඔමින් බල මොනවා ලැහැත්ති කරලා දෙන්න. මේ බලමු අපි. හැබැයි ඇඳිරි නීතිය එක තමයි ප්‍රශ්නේ නේද? ඒකනේ වැඩේ. ඉතින් මේ වගේ හිර වෙච්ච අය ගොඩ දෙනෙක් ඉන්නවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඕගොල්ලෝ නම් නිවාඩු නෑ නේ වැඩනේ. ඈ? අත්‍යවශ්‍ය වනේ. මාර වැඩේ නේ. ඔව්. ඕගලන්ට එන්න එන්න යන කරදරයක් නැහැ නේ ඕගලන්ට එන්න පුළුවන් නේ. ඈ? ට්‍රාන්ස්පෝර්ට් කරනවා නේ. ලොකු දෙයක් ඉතින් ඒ කියන්නේ නගරයේ සඳුදා පටන් ගන්න. මොකද්ද? ඕ අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි තින් කරන සේවයට මේ වෙලාවේ තින් නේද? කොළඹ ඔක්කොමලා නැති වෙලාවේ මේගොල්ලෝ ඕගොල්ලෝ සඳුදාවත් වැඩ කටයුතු පටන් ගන්න සූදානමින් ඉන්නේ. කෙසේ වෙතත් මේ ඔබ දකින්නේ කොළඹ දුම්රිය ස්ථානය, කොටුව දුම්රිය ස්ථානය අසල දර්ශන. ඉතින් මුළු මාර්ගයේම හිස් ගොඩක්. පොලිසියෙන් මේ වන විටත් සියලු රාජකාරී කරනවා මේ ස්ථානයේ ඉඳලා. අමතර ගමන් යනවා නම් ඒගොල්ලන් ගන්න නවතිනවා. ඉතින් කොළඹ සූදානම ගැන කියන්නම් අපි හෙට දවසේ අපි මේගොල්ලන්ට මේ මොකද්ද කරන්න පුළුවන් කියලා අහලා පොඩ්ඩක් මේගොල්ලෝ මේ වාද්දුවට යවා ගන්න ඕන කොහොමද කියලා අහලා ඉවර වෙලා මොකද්ද පින් නෙමෙයි අයි වේලාසන ආව නම් යන්න තිබ්බ එක තමයි බලමු කතා කරලා. හරි හරි. මේ එහෙමනම් අපි සමු ගන්නවා මේ අවස්ථාවේදී. මම චතුරල්වි සද්දදෙරණ වෙනුවෙන් මම රැඳී සිටින්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල.